පසුගිය යලකන්නේ නෙලාගත් වීයන්සොන්නු සාධාරණ මිලකට අලෙවිකර ගැනීමට නොහැකිවීම හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් මහත් පීඩාවට පත්ව සිටිනවා. සහල් මිල සීග්‍රයෙන් පහත වෙටි ඇති නිසා එමාගයන්ට වී අලෙවි කිරීම සිදු කළ නොහැකි බවයි ගොවීන් චෝදනා කරන්නේ. ඒ ඉස්සෙල්ලා කිව්වා රුපියල් 1018 11000ට ගන්නවා කියලා. අපිත් වී ටික තියාගත් දැන් විකුණ ගන්න විදියක් නැහැ. දැන් කිලෝ එකක් රුපියල් 90ට විතර යන්නේ. අන්ත අසරණ වෙලා තියෙන ගොවියන්ට දැන් මැහිතෙල් බොන්න වෙලා තියෙන්නේ. මේ කන්න දෙක තුනක වී මේ වී යට සමහර විට දිරලත් ඇති. මේ සැරේ මිල යනවා කිව්වා ටිකක් කල් තියාගෙන ඉඳිර කිව්වා එමෙතුමා. අපි තියාගෙන ඉන්නවා දැන් 6200යි කියලා සම්බ කොහොමද ගන්නයි කියලා. මේ වී ටික සාමාන්‍යයෙන් 8500ක් 9000ක්වත් වෙන්න ඕන. අපිට සාමාන්‍යයෙන් බේරෙන්න නම් එක එක කෙනා කළු කඩකාරයන් ඕන විදියට නැතුව මේ වී ටික මිල වැඩි කරලා දෙන්න. 40000ට පොහොර ගන්න. තෙල් බෝතලයක් වෙනවා ලෝ එන්ඩ් එකක් විතරක් 38000යි 39000යි රුපියල් 11000ට තිබ්බුවා. ඉතින් එහෙම අරගෙන වියදම් කරලා අපි බැංකු 4 වටර අපිත් ණය වෙලා තුට්ටු දෙකට වී ටික දීලා හරියන්නේ නැහැ නේ අපිට. අස්වනු වැඩිවීම හේතුවෙන් වී විකුණා ගැනීමේදී ගැටලු මතුවී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. දැන් අස්වැන්නාම දැන් වී විකුණා ගැනීමේ ගැටලුවකට අපේ ගොවි ජනතාව මුහුණ දෙමින් සිටින බව අපි දන්නවා. මේ මාස් කන්නේ සාර්ථක කර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. අපි මෙතනින් පස්සේ රටින් හාල් ගෙනල්ලා අපේ අයට රට හාල් කවන්නවත් නැත්නම් රටින් බඩිරිම් ගෙනල්ලා අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නවත් නැත්නම් අනිත් අතිරේක භෝග රටින් ගෙනල්ලා පාවිච්චි කරන්නවත් නෙමෙයි අපිට අවශ්‍ය සියලුම ආහාර මේ රට තුල නිෂ්පාදනය කර ගැනීමේ වැඩපිළිවෙලක් තමයි අපි දියත් කළ යුතු වෙන්නේ. අපි පෝර නැව් 3ක් මේ වෙනකොට අරායට ඇවිල්ලා තියෙනවා. බණ්ඩි පෝර නැවක් නැත්නම් MOP නැවක් තියෙනවා. මෙට්‍රික් ටන් 41800ක යූරියා 16000ක එකක් සහ වෙනම ආධාර විදියට ලැබෙන 9000 ගානක එකක් ඇවිල්ලා තියෙනවා. අපිට ඉන්ධන තොගයක් ලැබිලා තියෙනවා. ඒ ගොයන් කපන වෙලාවට අපි ඒකත් නොමිලේම ගොවින් වෙත බෙදලා දෙන්න කටයුතු කරනවා. එන යල කන්නේ පටන් ගන්න වෙලාවටම නොමිලේම මඩ පෝර ටිකක් ලබා දෙන්න කටයුතු කරනවා. මේ අතර බණ්ඩාරවෙල කහත්තේවල ප්‍රදේශයේ පිහිටි අර්තාපල් වලට අගේ එකතු කිරීමේ මධ්‍යස්ථානයේ වැඩ කටයුතු තවමත් ආරම්භ කිරීම ප්‍රමාද වී ඇති හේයින් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා එහි පැමිණියා. අපි දැක්ක අර එහා පැත්තේ හදලා තියෙන පොලි ටනල් දැන් අවුරුදු 3ක් වෙනවා. ඔක්කොම කැලේ වෙහිලා. ඒතකොට මේ මහජන මුදල් කාබාසිනිය කරපු මේවා කෘෂිකර්ම අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා. මේ පිළිබඳව හොයලා බලලා නැවත පටන් ගන්න. 2019 මේක පටන් අරගෙන අභියෝග රැසකට මුහුණ දෙන්න වුණා මේක පළවෙනි ප්‍රොජෙක්ට් එකක් හින්දා ලංකාවේ. විද්‍යුත් පරිපත වලට අපි බජට් කරලා තිබ්බේ ලක්ෂ 3ක වගේ මුදලක්. නමුත් එතනට ලක්ෂ 32ක වගේ මුදලක් අපිට අමතර වැය වුණා. පහුගිය දවස්වල ට්‍රාන්ස්ෆෝමර්ස් හිඟයක් තිබ්බා. නමුත් දැන් අපිට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් ඒ ටික මාසයක් ඇතුළත ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ජනවාරි මාසයේ මුල් සතිය වගේ මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න අපි කටයුතු යොදාගෙන තියෙනවා. මාසයක් ඇතුළත ලැබුණ නැති වුණොත් අපි ට්‍රාන්ස්ෆෝමර් එකක් හයර කරලා හරි මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න සැලසුම් සකස් කරගෙන ඉන්නේ.